හැලෝ ළමයි, කොහමද ඔයාලට? හැමෝම හොඳින් නේද? ඉතින් මං අදත් ආවේ වෙනද වගේම රසමලස කෑමක් හදන විදිය අරගෙන. ඉතින් අද මං ඔයාලට කියලා දෙනවා වට්ටක්කා දළු වලින් රසමලස මැල්ලුමක් හදන විදිය. අපි බලමු කොහොමද මේ මැල්ලුම හදාගන්නේ කියලා. මං මුලින්ම මේ වගේ පොත් ඉවත් කරගෙන හොඳට පිරිසිදු කරගත්ත කොස්තර ටිකක් අරගෙන තියෙනවා. මේ ටික මම භාජනයකට දාගෙන ඒකටම වතුර ටිකකුත් එකතු කරලා විනාඩි 10ක් 15ක් වගේ හොඳට තඹ ගන්නවා. මේ තියෙන්නේ වටක්ක දළු, වටක්ක කොළ නෙවෙයි, වටක්ක දළු තමයි මේ මැල්ලුම හදන්න ගන්නෙ. මම මේ වටක්ක දළු ටික මේ වගේ නාරටි අයින් කරලා හොඳට පිරිසිදු කරගන්නවා. ඊට පස්සේ මම මේ කොළ ටිකට ලුණු ටිකක් එකතු කරලා හොඳට හොද ගන්නවා. මේ ලුණු වතුරින් හොදගත්තම කොළවල ඉන්න පොඩි පොඩි සත්තු අයින් වෙනවා. කොළ ටික හොදගත්තට පස්සේ කොළ ටිකක් මේ වගේ අරගෙන හීනියට කපා ගන්න. ඉතින් ගොඩක්ම හීනියට කපා ගන්න එපා, එහෙමනම් කොළවල ගුණේ විනාශ වෙන්න පුළුවන්. Thank you.
වගේ ඔක්කොම කොළ ටික කපා ගන්න. දැන් මගේ කොස්සට ටික හොඳට තැඹිලා තියෙන්නේ. කොස්සල ටික වෙන භාජනයකට අයින් කරගෙන මැටි හට්ටියටම තෙල් ටිකක් දාගන්නවා. තෙල් ටික රත් වුණාට පස්සේ කපාගත් සුදු ලුණු බිකි දෙකක් සහ කපාගත් බී ලුණු ගෙඩියක් එකතු කරන්න. මේ ටික ටිකක් තෙලේ බැඳුනට පස්සේ මම කාචුට්ටක් සහ රසාණු ලුණු ටිකක් එකතු කරනවා. ටික විනාඩියක් විතර තෙලේ බැඳුනට පස්සේ ගාගත්ත පොල් ටිකක් සහ තඹගත්ත කොස්සට ටිකක් එකතු කරලා හොඳට කවලම් කරන්න. කොළ ටික ටිකක් මැලුණාට පස්සේ මම අන්තිමට කොළ ටික එකතු කරනවා. කොළ ටික එකතු කරාට පස්සේ විනාඩි 5ක් වගේ අඩු ගින්දරේ තියාගත්තම ඇති. කොස්සට දාලා මේ වගේ මැල්ලුමක් හැදුවම ගොඩක් රසයි. ඔයාලත් අනිවාර්යෙන්ම හදලා බලන්න. හදලා බලලා පහලින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් තවත් දවසක මේ වගේ වීඩියෝ එකකින් එනකම් ඔයාලට සුබ දවසක්.